අපේ අතර සහෝදර සහෝදරයනි ජේසු ස්වාමීන් වහන්සේත් එක්ක අවුරුදු 3කට ආසන්න කාලයක් ගත කරපු උන්වහන්සේගේ ප්‍රතිහාරය ඇස් දෙකෙන් දැකපු උන්වහන්සේ කරපු කියපු දේවල් වලට සාක්ෂි දරපු ගෝලියොත් අවසානදී උන්වහන්සේගේ මරණයත් එක්ක විසිරිලා තමන්ට මරණ බය දැනුණාට පස්සේ තමන්ගේ ජීවිතය අනාරක්ෂිතයි කියලා දැනුණාට පස්සේ මේ හැම කෙනෙක්ම තමන්ගේ ස්වාමියාගේ අභිප්‍රාය කැමැත්ත ඉෂ්ට නොකර හැම කෙනෙක්ම තමන්ගේ සුපුරුදු ජීවිතවලට යනවා. එනිසා තමයි අපි දකිනවා පෙදුරුතුමා නැවතත් තමන්ගේ සුපුරුදු දීවර රැකියාවට යනවා. ඒ වගේම අද සුදුසු විශේෂයෙන් සඳහන් වුණු ආකාරයට ක්ලියෝපා සහ අනිත් ගෝලයා ඔවුන්ගේ හුරු පුරුදු ජීවිතයට අනුගත වෙන්නට එම්මාවුස් ගමට යනවා. මේ හැම කෙනෙක්ම ජේස් ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ඔවුන්ගේ ගුරුතුමාට වෙච්ච විනාශය අපරාධින් සහ ලොකු තෙතගැන්මකින් ලොකු බයකින් තමන්ටත් ඒ වගේම නින්දිත මරණයක් උරුම වේ කියන බයට හැම කෙනෙක්ම දාලා යනවා. ඇත්තටම විය යුත්තේ ඒක නෙමෙයි. උන්වහන්සේගේ මරණයත් එක්ක ඒ වෙලාවේ වේදනාවටපත් වෙලා හිටපු ඒ වගේම උන්වහන්සේ කෙරෙහි ලොකු බලාපොරොත්තුකින් හිටපු හැම කෙනෙක්ටම ශක්තියක් හයියක් මඟ පෙන්වීමක් බලාපොරොත්තු වුණේ උන්වහන්සේගේ වටේ හිටපු ගෝලයන්ගෙන්. හැබැයි අවාසනාවකට උන්වහන්සේගේ වියෝවත් එක්ක හයියක් අනිත් අයට ලබා දෙන්න ඕන අනිත් අයට මඟ පෙන්වන්න බලන් හිටපු ගෝලයෝ ටිකත් අවසානයේදී බය වෙලා බලාපොරොත්තු කඩ වෙලා විසිරිලා ගිහිල්ලා උත්සාහය අතහැරලා ගිහිල්ලා හැමෝම බලන් හිටීමේ ගෝලියෝ හරි ඔවුන්ව ශක්තිමත් කරන් අරන් යාවි කියලා. හැබැයි අපාසනකට ගෝලියෝ බය වෙලා ගිහිල්ලා. ඔබේ මගේ ජීවිතෙත් මෙන්න මේක මේ විදිහටම වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවිත අරගල තුල කඩා වැටීම් තුල විවිධාකාරයේ පාප පරීක්ෂාවන් තුල කොච්චර අමාරුණත් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තියාගෙන අපි ශක්තිමත් වෙන්න ගමන් අනිත් අයවත් අපි ශක්තිමත් කරනවා දකින්න අනිත් අයට උන්වහන්සේ ගාවට ලං වෙන්න අපි මාර්ගයක් අපි සහයෝගයක් වෙනවා දකින්න. ගෝලයන්ගෙන් ඒක උන්වහන්සේ දැක්කේ නැහැ. උන්වහන්සේගේ මරණයත් එක්ක ගෝලියොත් අනිත් අයව අල්ලගෙන ඒ ස්වාමීන් වහන්සේට කිට්ටු කරන වෙනකොට ඔවුනුත් බය දාලා ගියා. අද අපේ ජීවිතය අරගල තුල අමාරුකම් තුල අපිත් ස්වාමීන් වහන්සේකින් ඈත් වෙලා යනවා. අපිත් දාලා යනවා. සමහර වෙලාවට අපේ යහපත් ජීවිත රටාව අපේ යහපත් ගුණාංග ඒ දේවල් තමයි තවත් කෙනෙක් දැකලා ජේසු ගාවට කිට්ටු වෙන්න ක්‍රමේ. හැබැයි අවාසනාවකට අපිත් බය වෙලා අපිත් උත්සාහය අතහැරලා ජේසුමට ආදරේ නැහැ ජේසුමට උදව් කරන්නේ නැහැ උන්වහන්සේට මගෙන් වැඩක් නැහැ කියලා අපි ජීවිතේ උත්සාහය නැතහැරලා අවසානයේදී අපිත් අවාදර්ශයන් දෙන සමාජයට පිළිලයක් වෙන පුද්ගලයෝ බවට පත් වෙලා. හැබැයි උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ කඩා වැටීම් තුල පවා අපේ අමාරුකම් දුක වේදනාව අසිනී පෙන් තුල පවා අපි ශක්තිමත් වෙන්න ගමන් අපි අනිත් අයව ස්වාමීන් වහන්සේට කිට්ටු කරන්න පුළුවන් යහපත් ආදර්ශමත් ගුණගරුක ජීවිතයක් හොඳ ආදර්ශයක් අපේ ජීවිත තුළින් ලබා දෙන එක. ඒක තමයි උන්වහන්සේගේ අරමුණ. ඒක තමයි උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ කඩා වැටීම් අරගලයන් වේදනාවන් තුල පවා ස්වාමීන් වහන්සේ වත නොහැර ඒ වගේම අපි වටා ගොඩනැගුණු සහෘද ජනතාව සහෝදර සහෝදරිය හිතවතුන් අපේ අසල්වාසි මේ හැම කෙනෙක්ටම අපි කඩම් වැටුණා කියලා පෙන්වන්නේ නැතිව අපි වේදනාවට පත්ලා ඉන්නේ කියලා පෙන්වන්නේ නැතිව ඔවුන්වත් අධෛර්යමත් නොකර ඔවුන්ටත් ධෛර්යයක් ආසාවක් ගොඩනැගෙන ජේසුස් කිට්ටු වෙන්න ආස හිතන හොඳ පෞරුෂයක් ගොඩනගාගෙන උන්වහන්සේ ගාවට ජනතාව කිට්ටු කරන්න ඒ ශක්තිය ඉල්ලලා ඒ පෞරුෂය ධෛර්යය ඉල්ලලා අපි ආඥා කරමු.